බාන්ස් රත්වත්තේ සහ මහවලතැන්නේ වලව්වේ රොසලින් කුමාරිහාමිට දාව 1916 අප්‍රේල් 17 වනදා සිරිමාවු රත්වත්තේ උපත ලැබුවා. සහෝදර සහෝදරියන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණිය වූ ඇය රත්නපුර ෆර්ගසන් උසස් පාසලෙන් සහ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදෑරුවා. 1940 වර්ෂයේදී SWRD බණ්ඩාරනායක සමග යුගදිවයිනට පිවිසි ඇය දරුවන් 3 දෙනෙකුගේ මවක් වූවා. ඒ සුනේත්‍රා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ අනුර බණ්ඩාරනායකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවමින් 1956 දී SWRD බණ්ඩාරනායක මෙරට අග්‍රාමාත්‍ය දුරයට පත් වූ අතර චීවරධාරියෙකුගේ වෙඩිපහරට ලක්ව 1959 දී ඔහු ඝාතනයට ලක්වුණා. බණ්ඩාරනායකයන්ගේ අභාවයෙන් පසු පක්ෂයේ ප්‍රධානීන් විසින් සිරිමාවට දේශපාලනයට ආරාධනා කළ අතර ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය භාර ගැනීමට එකඟ වන්නේ ඒ අනුවයි. 1960 පැවති මහමැතිවරණයේ ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය ලෝක දේශපාලනයේ වෙනස් කළ ජයග්‍රහණයක් බවට පත් කරමින් සිරිමාවු රත්වත්තේ බණ්ඩාරනායක ලෝ ප්‍රථම අග්‍රාමාත්‍ය වරිය ලෙස දියුරුම් දුන්නා. අභියෝග රැසක් මැද ජනතා සේවයට කැප වූ ඇය සිය පළමු දුරකාලයේ තුළම පොදුරාජ්‍ය මණ්ඩලීය අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනයට සහභාගී වීම තවත් ඓතිහාසික අවස්ථාවක් වූ අතර රාජ්‍ය නායිකාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලෝකට සහභාගී වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වුණා. 1977 පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට ලක් වූ අතර එම පරාජයත් සමග ජයවර්ධන පාලනය විසින් පත්කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවක් මගින් ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට කටයුතු කළා. 1996 දී නැවත සිරිමාවෝගේ ප්‍රජා අයිතිය ප්‍රතිෂ්ඨාපනය කළ අතර ඉන් පසු යළිත්වරක් ඇය විපක්ෂ නායිකාව ලෙසයි කටයුතු කළේ. 1994 දී චන්ද්‍රිකා ආණ්ඩුවේ කාර්යනියමයක් නැති අමාත්‍යදුරයකට ඇය පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ජලිත් වරක් අග්‍රාමාත්‍ය දුරයට පත්වන ඇය 2000 අගෝස්තු 10 වන දින සෞඛ්‍ය හේතුන් මත ඉල්ලා අස්වනතුරුම එම දුරයේ කටයුතු කළා. 2000 වසරේ ඔක්තෝබර් 10 වන දින පැවති මැතිවරණයේදී නිට්ටඹුවේ සංගබෝධි මහාවිද්‍යාලයේදී තම ඡන්දය ප්‍රකාශ කළ ඇය පුරවැසියෙක් ලෙස තම අවසන් සේවය ඉටු කිරීමෙන් අනතුරුව කොළඹට එන අතරමඟ දෑස් පියාගත්තේ මෙරට දේශපාලනයේ ස්වර්ණමය සලකුණක මතක සටහන් ඉතිරි කරමින්. මේ අතර සිරිමාවු බණ්ඩාරනායකගේ 108 වන ජන්මදින සැමරුම වෙනුවෙන් උපහාර උත්සවයක් හිටපු ජනාධිපති මෛත්‍රපාල සිරිසේන හා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එතුමියගේ පිළිරුව අභිහස පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.